දෙවන් සරණයි දෙවිපේටයි. ගිය සතියේ පොරොන්දුළු විදිහටම අපි මේ සතියේ යුග චක්‍රය ගැන කතා කරමු. කලියුගය යුගාන්තය කියන මාර්ටින් වික්‍රමසිංහන්ගේ පොත්පත් අපි කියවලා තියෙනවා. නිම්හිම් සෙව්වා මා සසරේ කියලා, හමු වී යුගයෙන් බැඳි යුගය කියලා අමරදේවයන්ගේ ගීත අපි ආලා තියෙනවා. අපි දරුවන්ට කල්ප කියලා නම් තියෙනවා. අපේ සිංහල භාෂාව පුරාම මේ කල්ප ගණන්, යුග ගණන් කියන වචනේ අපි අනන්තවත් අහලා තිබුණත් යුගයක් කියන්නේ ඇත්තටම මොකද්ද, මේ යුග ඇති වෙන්නේ කොහොමද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අද අපි යුගයෙන් යුගයට අපේ පෘථිවිය ගමන් කරන හැටි හා ඒක ඇති වෙන්නේ කොහොමද, විවිධ යුගවලදී මිනිසුන් වගේම මේ සතර මහා ජාධාතුව වෙනස්කම් වලට භාජනය වෙන හැටි, මිනිසුන්ගේ මානසික තත්ත්ව, ශාරීරික ස්වභාවය ආදී දේවල් වෙනස් වෙන හැටි ගැන සරලව දැනගමු. මේ යුග චක්‍රය ගැන කෙරෙන ඉතාමත් ලස්සන විග්‍රහයක් තියෙන්නේ හින්දු දර්ශනය තුළයි. හින්දු දර්ශනය තුළ තියෙන නිසා අපිට මේවා බලපාන්නේ නැහැ. අපි බෞද්ධ නැත්නම් ක්‍රිස්තියානි කියලා හිතන්න අපිට අවසර නැහැ. පෙර හිටපු ඍෂිවරු ලෝක ධාතුව සහ විශ්ව ධාතුවම දක්නා නුවණින් බලලා ලියපු ග්‍රන්ථවල තමයි මේ දේවල් සඳහන් වෙලා තියෙන්නේ. අපි මිනිස්යන් ලෙස හිටියත් අපි මේ ග්‍රහලෝකයේ සූර්ය පද්ධතිය, සෞරග්‍රහ මණ්ඩලයේ චක්‍රාවාටයටම සම්බන්ධ වුණු එකම පද්ධතියක අනුකොටස්. ඒක නිසා මේ චක්‍රාවාටය තුළ අපේ සූර්යාගෙන් සිදුවෙන බලපෑම්, එතකොට අපේ ගැලක්සි එකේ සිද්ධ වෙන වෙනස්කම්, ඒවා ඔක්කොම අපිට බලපානවම තමයි. මානසික ශක්තිය උසස් කරගෙන චිත්ත බලයෙන්, එහෙම නැත්නම් අපි කිතමු චිත්ත නියාම ධර්මයෙන් යම් යම් වෙනස්කම් මිනිසාට කරන්න පුළුවන් වුණා මුළු පද්ධතියටම සිදුවන සෝභාධර්මයේ ක්‍රියාවන් අපේ ශාරීරික මානසික වෙනස්කම් ඇති කරන්න, ගහකොළවලට පවා පෘථිවියේ සංගීතයට පවා වෙනස්කම් කරන්න මේ ස්වභාවික ක්‍රියාදාම බලපානවා. අපි ධර්මය කියලා ඉගෙන ගත යුතු වැදගත් ධර්මය තමයි ස්වභාව ධර්මය. ඉංග්‍රීසියෙන් කියනවා යුනිවර්සල් ලාස් කියලා. මේ යුනිවර්සල් ලාස් එහෙම නැත්නම් ස්වභාවධර්මයේ නීතියට අනුව සිදුවෙන යුග ඇතිවීම සහ එහි වෙනස්කම් ගැන ඇත්තටම අපි දැනගන්න ඕනේ. ඒක ගැන දැනුවත් වෙන්න ඕනේ. යුගයක් ඉවරෙලා තව යුගයක් ඇති වෙන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු මොනවාද මේ යුග වර්ග කියලා. ප්‍රධාන යුග හතරක් තියෙනවා. කලි යුගය, ත්‍රේත යුගය, ද්‍රෝප යුගය, ස්වර්ණ යුගය කියලා. ස්වර්ණ යුගයට සත්‍යයුගය, සත්‍ය යුගය කියලා කියනවා. කලි යුගයට ඉංග්‍රීසියෙන් අයන් ඒජ් කියනවා. ත්‍රේත යුගයට බ්‍රොන්ස් ඒජ් කියනවා. ද්‍රෝප යුගයට සිල්වර් ඒජ් කියනවා. ස්වර්ණ යුගයට සත්‍යයුගයට ගෝල්ඩන් ඒජ් කියලා කියනවා. ඉතින් රිදි, රන්, රිදි, තඹ, යකඩ කියන වානේ වර්ග තුන සංකේතවත් කරලා ඔය පදක්කම් එහෙම උනත් දෙන්නේ. දෙනකොට රත්තරන් පදක්කම, ලෝකඩ පදක්කම කියලා දෙන්නේ මේ. ඒ විදිහට මේ යුග හතර සංකේතවත් කරන්න තමයි. මෙතනදී පුංචි පැහැදිලි කිරීමක් තව කරන්න ඕනේ කාලය ගැන. කාලය කියන මානය අධ්‍යාත්මික ලෝකයේ තුල හඳුන්වන්නේ කෙනෙක්ගේ මනස තුල ද්විතාවයේ අත්දකින තාක්කල් දැනෙන දෙයක් හැටියට. ද්විතාවයෙන් ඉවත් වෙලා රහත් වෙනකොට, බුද්ධත්වයට පත් වෙනකොට, ඒකීයත්වයට පත් එනකොට කෙනෙක් මානසිකත්වයේ මේ කාලයේ මානෙන් බැටකන ස්වභාවයෙන් ඉවත් වෙනවා. කාලයෙන් සහ අවකාශයෙන් මේ බැටකන්නේ, එහෙම නැත්නම් ඒ කාලය කියන දේ දැනෙන ස්වභාවයේ තියෙන්නේ මේ 31 තලය තුළ, එහෙම නැත්නම් මේ විශ්වය තුළ ජීවත් වෙන තාක්කල් විතරයි. ඉතින් අපි අද කතා කරන මාතෘකාව අයිති වෙන්නේ මේ පැවැත්මට, එහෙම නැත්නම් මේ විශ්වය කියලා තියෙන අපි ජීවත් වෙන පැවැත්ම ඇතුලේ තියෙන දෙයක්, නිර්වාණයට අයිති දෙයක් නෙමෙයි. ඒ නිසා කාලය ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා. එතකොට කාලය කියන දේත් යම් කිසි යුනිට් එකක් කියලා ගත්තොත්, එක දෙයක් කියලා ගත්තොත්, කාලයත් ප්‍රධාන වශයෙන් ස්ථಿತಿ, එහෙම නැත්නම් සෘෂ්ටි කියලා කියනවා සංස්කෘත භාෂාවෙන්. සෘෂ්ටි කියලා කියන්නේ ඇතිවීම, ක්‍රියේෂන්. ස්ථಿತಿ කියලා කියන්නේ පැවතීම, කන්ටිනියුෂන්. ලය කියලා කියන්නේ ඩිසොලූෂන්, විනාශය. එතකොට ඇතිවීම, පැවතීම, නැතිවීම කියන දේ මේ කාලයටත් අයිති වෙනවා. ඒතුළ කාලයට යටත් වෙලා ගත කරන යුග වලට
විදිහටත් මේ උපාදය නැත්තම් ඇතිවීම පැවතීම නැතිවීම කියන දේ සිද්ධ වෙනවා. එතකොට අපි යෝග ගැන අද කතා කරන හින්දා යෝග වලට සිදුවෙන ප්‍රධානම දේ තමයි ඇතිවීම පැවතීම සහ නැතිවීම. අද බුද්ධ ධර්මයේ නම් මේ තුනට අපි කියන්නේ උපාද ස්ථಿತಿ භංග කියලා. හැම යුගයක්ම හට ගන්නවා, කාලයක් පවතිනවා, ඒ වගේම නැති වෙලා යනවා. ඉතින් මේ හින්දු ආගමේ මේ උත්පාද ස්ථಿತಿ භංග කියන අවස්ථා තුනට ට්‍රිනිටි කියලා කියනවා, ත්‍රිත්වය කියලා කියනවා. බලශක්ති තුනක් හැටියට තමයි මේ ත්‍රිත්වය කියන ශක්ති තුන හඳුන්වන්න පුළුවන්. විශ්වය තුළ තියෙන අතිශයින් ප්‍රබලම ශක්ති තුනක් තමයි මේ ත්‍රිත්වය, නැත්තම් ට්‍රිනිටි එක කියලා කියන්නේ. ඒ කියන්නේ උත්පාද ජනක ශක්තිය, පවත්වාගෙන යෑමේ ශක්තිය සහ විනාශ කිරීමේ ශක්තිය. මේ සංකත ලෝකයේ තුළ පවතින බලවත්ම ශක්තියින් තුන. එතකොට හින්දු ආගමේ කට්ටිය මේ ශක්ති තුනට දේවාරූඪයක් හඳුන්වලා දෙවිවරු හැටියට හඳුන්වනවා. ඒගොල්ලෝ හඳුන්වන්නේ උපාද ජනක ශක්තියට බ්‍රහ්ම කියලා. ඒ කියන්නේ යමක් නිර්මාණය කරන කෙනා, නිර්මාතෘ, ක්‍රියේටර්, ක්‍රියේෂන් කියන දේ කරන්නේ කරන්නේ බ්‍රහ්ම. ඒ කරපු ක්‍රියේෂන් එක පවත්වාගෙන යන්නේ, නැත්තම් ඒ ඇති කරපු විශ්වය පවත්වාගෙන යන්නේ විෂ්ණු දෙවියන් කියලා කියනවා. මේක පැවැත්වීම ඩිසොලූෂන් කරලා දාන්නේ, විනාශ කරලා දාන්නේ ශිව කියලා කියනවා. එතකොට විශ්වයත් යම් කිසි කාලයකදී විනාශ වෙලා යනවා. එතකොට විනාශ කරලා දාන ශක්තිය තමයි ශිව කියලා කියන්නේ. හැම දෙයක්ම වගේ විශ්වයත් විනාශ වෙනවා, විශ්වයත් ඇති වෙනවා, පවතිනවා, විනාශ වෙනවා. එතකොට මේ බ්‍රහ්මයා කියන කෙනා ඇති කරපු, නිර්මාණය කරපු, පවත්වපු, ක්‍රියේට් කරපු ලෝකය, ක්‍රියේෂන් එකේ බල මේ රෙස්පොන්සිබිලිටි, ක්‍රියේෂන් එකේ වගකීම තියෙන බ්‍රහ්මයා කියන කෙනාට මහා බ්‍රහ්මයා කියලා පුද්ගලාරූඪයෙන් අපි කතා කරනවා. ඊළඟට මේ පාද හදපු විශ්වය පවත්වාගෙන යෑමේ වගකීම තියෙන විෂ්ණු කියන විෂ්ණු දෙවියෝ කියලා අපි හඳුන්වන විෂ්ණු කියන පවත්වීමේ ශක්තියට. ඒක විනාශ කිරීමේ වගකීම තියෙන ශිව කියන ශිව දෙවියෝ කියලා කියන ශක්තියට. එතකොට අපිට මේ ක්‍රියාකාරකම හැම තැනකම දකින්න පුළුවන්. අපිව සකස් වෙලා තියෙන කුඩා මනෝවන සුද්දාෂ්ටකේ, එහෙම නැත්නම් පරමාණු තුලත් මේ උත්පාද ශක්තිය, ස්ථිතිය සහ භංගය කියන අවදි තුන තියෙනවා. ජීවිතය තුලත් ඉපදීම, කලක් පැවතීම, මේ යෑම තියෙනවා. අපි දකින ලෝකය, පෘථිවිය තුල, බඩු භාණ්ඩ තුල හැම තැනකම මේ උත්පාද ස්ථಿತಿ භංග තුන කියන තුන තියෙනවා. එතකොට අපිට පේනවා බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව කියන දේ අපේ ඇඟ ඇතුලේ, අපේ සෛලවල හිටන් තියෙනවා. පෙත් ඉලේ ගහක බැලුවත් මේ විෂ්ණු, ශිව, බ්‍රහ්ම කියන තුන තියෙනවා. එතකොට මේ විශ්වය පුරාම පැතිරිලා ඉන්නවා මේ ශිව දෙවියොත්, විෂ්ණු දෙවියොත්, බ්‍රහ්මයාත් කියන දේ කියලා අපිට තේරුම් යන්න ඕනේ. ඉතින් කුඩා මට්ටමින් අපේ මිනිස් මොලේ දෙය බලලා අපිට පුළුවන් උදේවරුව, අපිට පුළුවන් අපේ ජීවිත ගත වෙන කාල සීමාවල් අවුරුදු වලින් දවස් වලින් කියන්න. අපි අපේ මට්ටමින් කියනවා අපිට වර්ෂ අවුරුදු 70ක් ආයු තියෙනවා. එතකොට දිනකට පැය 24ක් තියෙනවා ආදී ලෙස අපේ පුංචි මට්ටමින් අපිට කියන්න පුළුවන්. අන්න ඒ වගේ ඍෂිවරුන්ට පුළුවන් මේ විශ්වය, නැත්තම් මේ බ්‍රහ්මයා කියන යුනිවර්ස් එක කොච්චර කල් පවතිනවද කියලා කියන්න. ඒ වගේම ඒ හද නිර්මාණය කරපු, ක්‍රියේට් කරපු විශ්වය විෂ්ණු කියන කෙනා කොච්චර කල් පවත්වගෙන යනවද, ඒ වගේම ශිව කියන කෙනා විශ්වය කොච්චර කල් විනාශ කරගෙන යනවද කියලා ගණිතයේ මගින් ගණන් වලින් හරියටම කියන්න. මේ අති දීර්ඝ කාල සීමාවල් අපි දවස් කියනවා වගේ ඒගොල්ලෝ ඒ මට්ටමින් කතා කරනකොට කතා කරන්නේ කල්පය කියලා. කල්පය කියලා සාමාන්‍යයෙන් කියන්නේ නිර්මාතෘ නැත්තම් මහා බ්‍රහ්මයාගේ එක දවසක් කියලා කියන එක. එක කල්පයක් කියලා කියන්නේ මහා බ්‍රහ්මයාගේ වර්ෂවලින් නම් මහා බ්‍රහ්මයාගේ එක දවසක උදේවරුකුයි හවස්වරයකුයි තමයි කල්පයක් කියලා කියන්නේ. එක කල්පයක් සමානයි මහා බ්‍රහ්මයාගේ එක දවසකට. එතකොට මිනිස් අවුරුදු වලින් නම් එක කල්පයක් කියලා කියන්නේ අවුරුදු මිනිස් වර්ෂ ට්‍රිලියන 8.64ක්. එතකොට මේ වගේ බොහෝ කල් මේ කල්ප ගොඩාක් කල් මේ බ්‍රහ්ම කියන ස්වභාවය නැත්තම් ක්‍රියේෂන් ක්‍රියේටර් කියන කෙනා ජීවත් වෙනවා. එක කල්පයක් කියන්නේ දවසෙන් එක රාත්‍රියක් කියලා කිව්වා. එතකොට මිනිස් වර්ෂවලින් නම් 8.64ක් මේ තමයි එක දවසක් කියලා කියන්නේ. ඒ අනුව
අරගෙන මේක කල්පයක් භාගයක් අපි අරගන්නවා. කල්පයක් භාගයක් කියලා කියන්නේ මිනිස් වර්ෂවලින් නම් 4.32ක්, වර්ෂ ට්‍රිලියන 4.32ක්. ඒ කල්ප භාගයක් ආයෙත් අපි ඒකට කියනවා අර්ධ කල්පයක් කියලා. අර්ධ කල්පයක් මහායෝග 1000කට බෙදා වෙන් කරනවා. එතකොට අපි මේක දැන් පෙන්වන්න හදන්නේ කොහොමද මේ යුග ඇති වෙන්නේ කියන එක. මේ ගණන් වලින් මේ සංඛ්‍යාත වලින් මැනලා බලන්න තමයි එක කියන්නේ. එතකොට ආයෙත් බැලුවොත් කල්පයක් කියලා කියන්නේ මිනිස් වර්ෂ 8.64 ට්‍රිලියන්. ඒක තමයි එක කල්පයක් කියන්නේ. කල්ප භාගයක් කියලා කියන්නේ ඒක දෙකෙන් බෙදුවාම එන 4.32 කියන අවුරුදු ගාන ට්‍රිලියන. ඊට පස්සේ ඒ කල්ප භාගය නැවත කොටස් 1000කට බෙදෙනවා. ඒ කොටස් 1000කට බෙදුවාම මේ කොටස් 1000ට කියනවා මහා යුග කියලා. මේ මහා යුග වලින් එක යුගයක් අරගෙන ඒ යුග එක යුගයක් ආය කොටස් 4කට බෙදනවා. ඒ යුග 4 තමයි ආයෙත් අපි මේ গোল্ডන් ඒජ්, සිල්වර් ඒජ්, බ්‍රොන්ස් ඒජ්, ඩාර්ක් ඒජ් කියලා කියන්නේ. එතකොට අවුරුදු වලින් මැනලා බලන්න පුළුවන් දැන් ට්‍රිලියන් 8.64 බෙදීම 2 බෙදීම 1000 බෙදීම 4 කියලා අපිට ගණන් හදලා කියන්න පුළුවන් මේ ත්‍රේත යුගයේ, ද්‍රෝප යුගයේ, කලි යුගයේ කොච්චර කල් වර්ෂ වලින් මිනිස් වර්ෂ වලින් තියනවද කියලා. ඉතින් එහෙම තමයි ගණන් වලින් කාල සීමාවල් මැනලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඔයාලා දැකලා ඇති අර කුසලාන දෙනකොටත් යකඩ ලෝකඩ රීදී රන් පදක්කම් ආදිය දෙනවා. ඉතින් ඒව සංකේතවත් කරන්නේ මේ යුග හතරම තමයි. දැන් අපි බලමු මේ යුග ඇතිවීම සහ අපේ සූර්යයා හා සෞරග්‍රහ මණ්ඩලය ක්ෂීරපතේ තුල ගමන් කිරීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මොකද මේ යුග ඇතිවීමට අපේ සෞරග්‍රහ මණ්ඩලය ක්ෂීරපතේ තුල ගමන් කිරීමත් බලපානවා. අපි මේක ගැන මම වීඩියෝ එකකුත් දාලා තියෙනවා, මේකේ අවසානයේට ඒකත් බලන්න. එතකොට අපේ මේ සූර්යයා ඉතාමත් වේගයෙන් අපේ චක්‍රාවාටයේ තුල සර්පිලාකාරව කැරකි කැරකි ගමන් කරනවා. කිලෝමීටර් 70,000 වේගයෙන් අපේ ක්ෂීරපතය තුල සූර්යයා ගමන් කරනවා. ගමන් කරනකොට නිකන් නෙමෙයි ගමන් කරන්නේ, අපේ මුළු මේ ග්‍රහලෝක ටික ඔක්කොම ඇදගෙන තමයි ගමන් කරන්නේ. මේ රූප සටහන් වලින් ඔයාලට අදහසක් හොඳට ඒක ගන්න පුළුවන් වෙයි. කිලෝමීටර් 70,000 වේගයෙන් ගමන් කරනවා ක්ෂීරපතය තුල සූර්යයා. එතකොට ඒ ගමන් කරන කාලයේදී මේ අපේ සූර්යාගේ ගමනේදී සූර්යා කොච්චර දුරට මිල්කි වේ ගැලැක්සි එකේ නැත්තම් ක්ෂීරපතේ මධ්‍ය ලක්ෂයට ළඟයිද කියන එකත් මේ යුග ඇතිවීමට බලපානවා. මොකද මධ්‍ය ලක්ෂයට ළඟ වෙන්න ඒක ගොඩාක් මිනිසුන්ගේ සහ ඒ ස්ටාර් සිස්ටම් එකේම ප්ලැනට් සිස්ටම් එකේම එහෙම නැත්තම් සෞරග්‍රහ මණ්ඩලයේම ඉන්න ග්‍රහයන්ගේ සහ මිනිසුන්ගේ ප්‍රඥාව ඉහළ වීමට බලපානවා කියනවා මේ චක්‍රාවාටයේ මැදට ළඟ වෙනකොට. ඇත්තටම ආගමික වශයෙන් හින්දු ආගමේ මේ අපේ ගැලැක්සි එකේ මැදට කියන්නේ හින්දු අය කිව්වාලා තියෙන විෂ්ණු නහබිය කියලා. මොකද විශ්වයේ පවත්වන්නේ විෂ්ණු දෙවියෝ කියන එක විශ්වාස කරන නිසා විශ්වයේ නහබිය කොටස තමයි මේ චක්‍රාවාටයේ මැද කියලා ඒගොල්ලන් හින්දු අය කියනවා. ඉතින් මේ මැද්දට ළඟ වෙන්නත් මේ යුග ඇතිවීම කෙරෙහි බලපානවා. එතකොට මේ විදිහට මේවා දැනගෙන මේ සූර්යාගේ ගමන්, ග්‍රහලෝකවල ගමන් කිරීම, අපේ ක්ෂීරපතයේ මධ්‍ය ලක්ෂයේ ග්‍රහලෝකවල ඇති සම්බන්ධය මිනිසුන් වන අපිට ඉතාමත් කෙලින් බලපානවා. මොකද හැමදේම එකම පද්ධතියක් නිසා මේ විශ්ව ධර්මතා එක්ක ලයින් වෙලා නැති ජාතීන් ඉතා ඉක්මනින් වඳ වී යනවා. ඒක නිසා මේ විශ්ව ධර්මතා යුනිවර්සල් ලෝස් ඉගෙන ගන්න එක සිංහල ජාතිය හැටියට අපිට ගොඩාක් වටින බව මතක් කරන්න ඕනේ. දැන් අපි බලමු තවත් දෙයක් ගැන. ඒ තමයි අපේ නිතර කතා වෙන 108 කියන අගේ ඇති වෙලා තියෙන හැටි ගැන. පොතපතේ සඳහන් වෙලා තියෙන්නේ මොනවාද කියලා බලමු. මොකද හැමදේම මතුරන්නේ 108 වාරයක්නේ. අපේ පෘථිවියේ තියෙන මූලද්‍රව්‍යයක් තියෙන 108ක්. කුඩා කාලයේදී විද්‍යාවට අපි ආවත්‍යතා වගෝ යටතේ ඉගෙනගෙන තියෙනවා පෘථිවියේ තියෙන මූලද්‍රව්‍ය 108යි කියලා. එතකොට මිනිස්සෙගේ හිතක තියෙනවා 108 ආකාර හැසිරීම්. ඉතින් ඔය කොහොම එකිනෙකට එකක් සම්බන්ධයි. දැන් අපි බලමු මේ පෘථිවිය කොහොමද මේ 108
ඇති සම්බන්ධය මොකක්ද කියලා. ඒක ඇති වෙන්නේ මෙහෙමයි. පෘථිවිය එක වටයක් සූර්යයා වටා භ්‍රමණය වෙනවා. මේ රවුම එක සමාන කොටස් 27කට බෙදෙනවා. රූප සටහන් බලන්න ඒක කොටසකට නක්ෂත්‍රයක් කියලා කියනවා. ඒ කොටස නැවත පාදම් කොටස් 4කට බෙදෙනවා. එතකොට 127 වරක් 4 108 කියන අගේ එනවා. මේ පෘථිවිය සූර්යයා වටා ගමන් කරන කොටස් 24ට අනුවම තමයි සඳු අපේ ග්‍රහලෝකයේ අපේ පෘථිවිය වටා ගමන් කරන්නේ. සඳෙත් තියෙන කොටස් කෑලි 27ක්. පුරපසලස්සක අටවක අමාවක ආදී ලෙස මේ කොටස් 27කට තමයි සඳ කෑලි කෑලි බෙදලා අපිට පේන්නේ. ඉතින් ඒ දේවල් හැම එකම බොහොම සූක්ෂම විදිහට එකිනෙකට එක සම්බන්ධව එකක් වෙනස් වුණොත් අනිත් එක අවුල් වෙන විදිහට වෙනවා. ඒ නිසා ඒවා එකම පද්ධතියක් හැටියට තමයි වැඩ කරන්නේ. එක වටයක් මේ පෘථිවිය වටා ගමන් කිරීම, මේ සඳුගේ හීරුගේ බලපෑම අපේ DNA අණුවේ ඉඳලා සිතුම් පැතුම් දක්වා හැම දෙයකටම වෙනස් කිරීමට බලපානවා. ස්ත්‍රියකගේ මාසික ඔසප් වීම සෑම දින 27කට වරක්ම ඇති වෙන්නේ මේ පෘථිවිය සඳු හා සූර්යයාගේ ගමන හා සම්බන්ධවයි. අපි හුස්ම ගන්න වාර ගාන අපි දන්නවා නිරෝගී මිනිසෙක් සාමාන්‍ය විනාඩියකට 60 වතාවක් මගේ දන්න හැටියට හෘද ස්පන්දනයේ සහ හුස්ම ගැනීමත් මේ ග්‍රහලෝකවල කරකැවීමත් දිනහා සතිවල ගානත් මේ හැම දෙයක්ම එකකලකක් ගොඩාක් සම්බන්ධයි. ඉතින් අපි මිනිස්සුන් හැටියට සෝභාධර්ම ග්‍රහලෝ කිරහඳ තාරකාවලට මිනිස් ජීවිතය ඇති සම්බන්ධතාවයේ රිද්මය මැනවින් තේරුම්ගෙන ඒවා එකට යන පිළිවෙලට තම ජීවිතය සකස් කර ගැනීම තමයි විශ්වයේ රිදම් එකට නැත්තම් විශ්වයේ එක ලයින් වෙලා අපි ජීවත් වෙනවා කියන්නේ. එහෙම නැත්තම් අපි හැමෝම විශ්වයට පිටින් ගිහිලා අවුට් ඔෆ් බැලන්ස් යනවා. අවුට් ඔෆ් බැලන්ස් ගියාම සිද්ධ වෙන්නේ ඒ ජාතියම මෙවද වීමකට විනාශ වීමකට ලක් වෙන එක. ඉංග්‍රීසියෙන් කියනවා මැක්‍රෝකොසම් මෙන් මයික්‍රෝකොසම් කියලා. ඉහළ තියෙන දේම පහළත් තියෙනවා කියන දේ තේරුමයි. විශාල ප්‍රමාණයෙන් විශ්වය තුළ පවතින න්‍යාය සිද්ධාන්ත ගණිත රිද්ම ශක්තියින් පවතින්නේ දරන්නේ යම් ධර්මයක්ද ඊට අනුගත වී තම අභ්‍යන්තර විශ්වය පවත්වන එකටම තමයි ධර්මයට අනුව ජීවත් වෙනවා කියන්නේ. සබහා ධර්මයේ නිර්මාණය එකක් කරද්දී අපි ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් නොකළ යුතුයි. ජීවි කොට්ටාශේ වඳ වී යෑමට ලක් වෙනවා. හැම වුණොත් මං කලින් කිව්වා වගේ මං කිව්වා අපේ සූර්යයා මේ ශීරපතය තුළ ඈතට ඉතාමත් වේගෙන් කිලෝමීටර් 70,000 වේගෙන් ගමන් කරනවා කියලා. සූර්යයා ගමන් කරනකොට තම පුංචි පැටවු ටික අරගෙන යන අම්මා කෙනෙක් වගේ අපේ ග්‍රහලෝක පද්ධතියම ඇදගෙන තමයි ගමන් කරන්නේ. සර්පිලාකාරයේ ආකාරයට කැරකි කැරකි තමයි යන්නේ. ඒ යන කාලයේදී චක්‍රාවාටයේ එක කාලයක වවනකදී ගොඩාක් අවුරුදු 10 ගණක් මේ විදිහට ගමන් කරනවා. එහෙම ගමන් කරනකොට එක කාලෙකදී අපේ සූර්යයාට මුණ ගැහෙනවා තවත් විශාල සුපර් සන් සිස්ටම් කියලා තවත් ඉරට වඩා ලොකු තව විශාල පද්ධතියක් ඉරක්. ඒකට අපි කියනවා ඉරට සීරීස් කියලා. මේ සුපර් සන් සිස්ටම් එකට කිට්ටු වෙන්න ආසන්න කාලේ මේ තමයි ඇත්තටම අර කියපු අපි කතා වෙච්ච ගෝල්ඩන් ඒජ් එක ඇති වෙන්නේ. මේ සීරීස් කියන සූර්යයාට ලඟ වෙනකොට අපේ සූර්යා ඉලිප්සාකාර රවුමක් හැටියට මේ සීරීස් කියන අලුත් ඉර වටා රවුමක් කැරකෙනවා. ඒ සීරීස් කියන ඉරත් අපේ ඉර වටා රවුමක් කැරකෙනවා. හරියට නිකන් ආලිංගන නැටුමක් ඇති වෙනවා වගේ. රූප සටහන් බලන්න රූප සටහන් වල මම දාලා තියෙනවා තැඹිලි පාට සූර්යා කියන්නේ අපේ සූර්යා, නිල් පාට එක්කෙනා කියන්නේ සීරීස් කියන අලුත් අනිත් තිර. ඒ විදිහට එක රවුමක් අපේ සූර්යාට අර අලුතෙන් හම්බෙච්ච ඉරවටේ රවුමක් කැරකෙන්න වර්ෂගත වෙනවා කියනවා 25,920ක් අවුරුදු 25,920ක් අර ඉර අපේ ඉරවටේ කරවමක් කැරකෙන්න අපේ ඉර ඒ ඉරවටේ කැරකෙන්න ගන්නවා අපේ සූර්යාගේ සංයුතීන්. එතකොට අපේ සූර්යාගේ
තියෙන සංයුතීන් අපි සූර්යා වටා ඉන්න ග්‍රහලෝකවල සංයුතීන් සතර මහා ධාතු සෑම දෙයක්ම ඒක ජීවත් වෙන ජීවීන්ගේ මනස හැම දෙයක්ම මේ සීරීස් කියන ඉරට ලඟ වෙන්න උසස් තත්ත්වයට පත් වෙනවා. අතිශයින් දියුණු උසස් ප්‍රඥාව වැඩි අධ්‍යාත්මික ජීවීන් බවට පත් වෙනවා මේ සීරීස් කියන ඉරට ලඟ වෙන්න. ඒ වගේම අපේ සූර්යා සීරීස් කියන ඉරෙන් ඈතට යනකොට සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න ජීවීන්ගේ මනස සංයුතිය පහළ බහිනවා. ඒ පහළ බහපු කාලයට තමයි අපි කලියුගය කියන්නේ. අර සංයුතිය ඉරට ලඟ වෙලා ඉහළ නැගින කාලයට තමයි ගෝල්ඩන් ඒජ් එක නැත්තම් ස්වර්ණමය යුගය කියලා කියන්නේ. මේ කලියුගයේ තුල කලියුගයට ලං වුණාම අර ඉරෙන් ඈත් වුණාම ඒ ක්‍රියාකාරකම් නිසා අපි ඒකට ඇත්තටම ඉංග්‍රීසියෙන් කලියුගයට අයන් ඒජ් එක කියනවා. පොළවේ සංයුතිය පවා යකඩ බහුල කාබන් ගතිය බහුල මිනිසුන්ගේ ප්‍රඥාව නිකන් බිඳුවට වගේ බැහැපු අඳුරු යුගයක් තමයි කලියුගය කියන්නේ. යකඩ යපස් ආදී උණු කරමින් යකඩ එක්ක වැඩ කරපු යක්කු හිටියා කියලා කියන්න පුළුවන් මේ කලියුගයේ කාලේ. අයන් කියන වචනේ කියන්නේ යකඩ යකඩ ඒජ් එක කේජ් කියලා කියන්නේ ඒ කාලෙද තමයි. ඒ කාලෙදි මිනිස්සුන්ගේ ප්‍රඥාව ගොඩාක් අඩු නිසා ඒ කාලෙදි මේ ධර්මානුකූල දේවල් වල තියෙන ගැඹුරු සිද්ධාන්ත මිනිස්සුන්ට කතා කරලා තේරුමක් නැහැ කියනවා. කොච්චර මේ ප්‍රඥාවන්ත නැනවත් මාතෘකා කතා කරත් ඒගොල්ලන්ට ඒව තේරුම් ගන්න බෑ. ඉන්නේ අඳුරු යුගයේ, ප්‍රඥාව ගොඩාක් සංකෝචනය වෙලා ඉන්නේ. එතකොට ඒ කාලෙදි පුලුවන් තරම් පුද පූජා, ඩිවෝෂන් ඒව විතරයි ගස්කල් වලට මොනාට හරි වැඳ වැඳ ඉන්න එක තමයි මිනිස්සු කරන්නේ. මොකද උසස් මාතෘකා කතා කරන මහා ප්‍රඥයෝ ඒ කාලට බිහි වෙන්නේ. මොකද ඒකට කියන්නේ අඳුරු යුගය. ඒක සබහ ධර්මය විසින්ම මිනිසුන්ගේ මනස හකුලොල දාලා තියෙන්නේ මේ ඩාර්ක් ඒජ් එකේදී. ඉතින් ඒ වගේ රූප සටහන් බලනකොට ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් හොඳටම. එතකොට මං කිව්වා මේ සීරීස් කියන සුපර් සන් වටේ අපේ සන් අපේ ඉරට කැරකෙන්න අවුරුදු 25,920ක් යනවා කියලා. ඒකින් භාගයක් තමයි 12,960ක් කියලා කියන්නේ 25,920 දෙකෙන් බෙදුවාම 12,960ක්. එතකොට මේ අපේ සූර්යා මේ 12,960න් අර සීරීස් කියන සූර්යාට ගමන් කරන කාලය තියෙනවා වර්ෂ 5,184ක්. අන්නේ කාලය තමයි ස්වර්ණමය යුගය කියලා කියන්නේ. දිගම කාලය. ඒ කියන්නේ අවුරුදු 5,184ක් මේ ගෝල්ඩන් ඒජ් එක එහෙම නැත්නම් ස්වර්ණමය යුගය පවතිනවා මේ චක්‍රයට අනුව. ඊළඟට මන් රූප සටහන් වල දාලා තියෙනවා කොච්චර කාල සීමාවල් මේ යුග පවතිනවාද කියලා මේ ගමන් කිරීම අනුව ඒක බලන්න. ඒ වගේම දැන් අපි මේ කාලේ මේ චක්‍රයට අනුව අපි ඉන්නේ ද්‍රෝප යුගයේ යන්තම් පහු කරලා. ද්‍රෝප යුගය කියලා කියන්නේ තඹ යුගය. තඹ යුගයේ යන්තම් පහු කරලා රිදී යුගයට ලඟ වෙමින් නැත්තම් ත්‍රේත යුගයට ලඟ වෙමින් 2012 වර්ෂයේදී යන්තම් අපි මේ ද්‍රෝප යුගයේ අවධිය පසු කරා. රිදී යුගයට ලඟ වෙමින් ඉන්නවා කියන දෙම තමයි ඒ කියන්නේ. රිදී යුගයට ලඟ වෙන්න ඇත්තටම තව තියෙන අවුරුදු 70ක්. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ 2020 අවුරුද්දේ වර්ෂ 2082 වෙනකොට සම්පූර්ණයෙන්ම ද්‍රෝප යුගයේ අවසන් වෙලා රිදී යුගයට අපි පියමනිනවා කියලා සඳහන් වෙනවා. ඒ කාලයේදී අශුද්ධ ශක්තිය නිවත් කරන්න සබහ ධර්මයා විසින් යුද්ධවලට සමාන නොයෙකුත් මනුෂ්‍ය සංහාර සිද්ධ කරලා මේ ප්‍රඥාවෙන් උසස් වෙච්ච එතකොට එන්ලයිටන් වෙච්ච පුද්ගලයන්ව ඒ කාලෙට බිහි කරනවා සබහ ධර්මයා විසින්ම. මොකද අපි දැන් අර සීරීස් කියන ඉරට ලාංගුවෙමින් රිදී යුගයට ලාංගුවෙමින් රිදී පදක්කම ගන්න ලෑස්ති වෙලා ඉන්න ප්ලැනටරි සිස්ටම් එකක් නිසා. ඉතින් එතකොට ඔයාලා අහලා ඇති ආතර් සී ක්ලාක් මහත්මයාත් කියලා තියෙනවා 2050 වෙනකොට සියලුම ජීවීන් ගොඩාක් ලෝකෙ මිනිස්සු බුද්ධ දර්ශනය වැළඳ ගන්නවා එහෙම කියලා. ඒ සියලු වෙනස්කම් සිද්ධ වෙන්නේ මේ බ්‍රොන්ස් ඒජ් එකෙන් එහෙම නැත්නම් ද්‍රෝප යුගෙන් සිල්වර් ඒජ් එකට ගෝල්ඩන් ඒජ් එකට අපේ ප්ලැනට් එක ප්ලැනටරි සිස්ටම් එකම ගමන් කරන නිසා අර සීරීස් කියන ඉරට ලඟ වෙවි යන හින්දා. ඉතින් අපිට ඇත්තටම ස්වර්ණමය යුගය කියන එක දකින්නවත් හම්
හම්බෙන්නේ අපි මේ මනුස්ස කාලේ දෙන ස්වර්ණමය යුගයක් ඇති වෙන තව ගොඩාක් කල් යනවා. මොකද රිදී යුගයේ අවුරුදු බර ගාණක් ගිහිල්ලා තමයි ඊළඟට ස්වර්ණමය යුගය ඇති වෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට සතුටු වෙන්න පුළුවන්, දැන් අපි ඉන්නේ මේ තඹ යුගයෙන් රිදී යුගයට ලඟ වෙමින්. තව අවුරුදු ඇත්තට වශයෙන්ම 2082 වෙනකොට වගේ තමයි ඇත්තම රිදී යුගය ඇති වෙන්නේ. ඒ කාලෙදි ගොඩාක් නැනවත් ප්‍රඥාවන්ත ආදරේ පිරිච්ච මහා ප්‍රඥයෝ බිහි වෙනවා, මහා දාර්ශනිකයෝ බිහි වෙනවා. ඉතින් මේ සම්පූර්ණ රිදී යුග කාලෙදී එතකොට තවත් ගොඩාක් වෙනස්කම් අධ්‍යාත්මික අතින් මේ වෙන්න නියමිතයි. මොකද ප්‍රඥාව බිහි වෙන යුගයක් ඉදිරියට එන්න නිසා. එතකොට මේ গোল্ডන් ඒජ් එක ගැන කතා වෙනවා නම් গোল্ডන් ඒජ් එක නම් අද හෙට වෙන දෙයක් නෙමෙයි. චක්‍රයට අනුව අවුරුදු තව රිදී යුගයත් අවුරුදු 2000 ගණනක් ගිහිල්ලා තමයි රත්තරන් යුගයේ 3000 ගණනක් ගිහිල්ලා තමයි গোল্ডන් ඒජ් එක එන්නේ. ඒ කාලේ තමයි මම හිතන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා කියලා තියෙන්නේ. ඉතින් ඒ කාලේදී ඇස් වලින් කතා කරන්න පුළුවන්, අහසින් යන්න පුළුවන්. එතකොට වචන කියන්න වැඩි ඕනේ නැති. ඒ කියන්නේ මිනිසුන්ගේ ප්‍රඥාව ඉතාමත් වැඩි කාලයක්, human consciousness at its peak level කියලා කියනවා. අපි අහලා තියෙනවා මේ කේතුමති කියලා නුවරක් පහළ වෙනවා එහෙම කියලා. ඒ ඔක්කොම දේවල් සිද්ධ වෙන්නේ මේ රත්තරන් යුගයේදී, গোল্ডන් යුගයේදී. ඒ කාලේදී මේ වායු ගෝලයේ තරංග ගමන් කරන මාධ්‍යවන ඊතයක ඉතාම සංකෝචන වෙලා ප්‍රබල වෙලා තියෙන්නේ. එතකොට අදහස් සෝමාරු කරන්න අපිට වචන කතා කරන්න ඕනේ. මේ ඉඳලා හිතනකොට අර ඉන්න කෙනාට ඒ හිතන දේ තේරුම් ගන්න පුළුවන් ගතියක් එනවා. අතිශයින් ආශ්චර්යමත් ස්වර්ණමය යුගයක්. පොළවේ සංයුතිය පවා රත්තරම් බවට හැරෙනවා. මොකද අර සීරිස් කියන ඉරට අතිශය ළඟින් තමයි ඒ වෙනකොට අපේ සූර්යා ගමන් කරන්නේ. එතකොට ඒ විදිහට තව ගොඩාක් ලස්සන විස්තර තියෙනවා මේ ස්වර්ණමය යුගය ගැන. ඉතින් මේ කලි යුගය කියන කාලේ මිනිසුන්ට අධ්‍යාත්මික දේවල් කතා කරන එකවත් තේරුමක් නැහැ. ඒ තරමටම ප්‍රඥාවෙන් හීන මිනිසුන් තමයි කලියුගයේ තුල ඉන්නේ, ද්‍රෝප යුගයේ මුල් කාලේ ඉන්නේ. ඉතින් යන්තම් ත්‍රේත යුගයට එද්දී ඒ ගතිය ටිකක් වෙනස් වෙලා නැවතත් මේ බරපතල මාතෘකා, විශ්වීය මාතෘකා කතා කරන්න මනස දියුණු වේගෙන එන මිනිසුන්ව නිර්මාණය වෙන සබා ගතිය සබා ධර්මය විසින්ම ඇති කරනවා. මොකද අපේ සූර්යා ගමන් කරමින් කිට්ටු වෙමින් ඉන්න හින්දා අර සීරීස් කියන අලුත් ප්ලැනටරිස් මේ සිස්ටම් එකට. ඉතින් රූප සටහන් බලන්න, human consciousness ascending and descending කියන රූප චාට් එක බලන්න. එතකොට ස්වර්ණමය යුගයට ලඟ වෙනකොට මං කිව්වා ඇති වෙන වෙනස්කම් ගොඩාක් හරි ලස්සන දේවල් විස්තර තියෙනවා. ඒ වගේ තමයි මේ යුග ඇතිවීම සිද්ධ වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක අවසානයේට දාලා තියෙනවා කොහොමද මේ අපේ සූර්යා ගමන් කරන ආකාරය අපේ ශීරපතේ ඔස්සේ කියලා, ඒකත් බලන්න. මේ වීඩියෝ එක සඳහා මම කරුණු සපයාගත්තා සත්‍ය අවබෝධ කරපු යෝගී උත්තමයෙක් වෙන මුනිවරයෙක් වෙන පරමහංස යෝගානන්ද මුනිතුමාගේ පොත්පත් වලින්, ඒ වගේම එතුමාගේ ගුරුවරයාගේ පොත්පත් වලින් මම කරුණු සපයාගත්තා. යම්කිසි කෙනෙක්ට ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න පුළුවන් නම් මම ඒ පොත් දෙකේ රූප සටහන් දාලා තියෙනවා, ඔයාලා බලන්න. ඒ වගේම තමයි මේ කාලේ ඉන්න දකුණු ඉන්දියානු යෝගී මුනිවරයෙක් වුණ සද්ගුරු තුමාගේ දේශනාවලිනුත් යම් යම් තොරතුරු මේකට සපයාගත්තා. ඉතින් මම තනියම දැනගෙන කියන දෙයක් නෙමෙයි, පොත්පත් වල තිබිච්ච ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන දෙයක් තමයි මේ යුග ඇතිවීම කියලා කියන්නේ. ඉතින් අපිට සුබ සිහින දකින්න පුළුවන්. ඔයාලටත් පෞද්ගලිකව තේරෙනවා ඇති යම් යම් ප්‍රඥා මේ කාලෙත් ආධ්‍යාත්මික නායකයෝරු බිහි වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ ද්‍රෝප යුගයේ දුඹුරු යුගයෙන් අයින් වෙලා සත්‍යයුගයට කිට්ටු වෙමින් තියෙන කාලේ, රිදී යුගයට කිට්ටු වෙමින් තියෙන කාලේ නිසා. ඇත්ත වශයෙන්ම 2082 වෙනකොට මේ தත්ත්වය තව ගොඩාක් වැඩි වෙනවා. අපි ඒ කාලේදී ජීවිත තුන අතර හිටියේ නැති වුණත්. ඉතින් එහෙමනම් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට මේ යුග විශ්වයේ යුග ඇතිවීම ගැන හොඳ පැහැදිලි අවබෝධයක් ඇති වෙන්න ඇති කියලා. එහෙමනම් ආයෙත් අලුත් දවසක අලුත් දෙයකින් හම්බ වෙනකම් හැමදෙනාටම තෙරුවන් සරණයි. God bless.